දැන් අපි පැහැදිලි කරගනිමු අනිකුත් නිකායවල මුල්ම බෙදීම කොහොමද විස්තර වෙලා තියෙන්නේ කියලා අපිට සැකවින් මේ මොහොතේ පැහැදිලි කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි ශාලිකා. ඉතින් ඒක ඉතාම වැදගත්. මොකද අපි ථේරවාදයට අනුවනේ බුද්ධ වචනය දැන් තේරුම් ගන්නට යන්නේ. එතකොට ඒ ගමනේදී අපිට තියෙන තව දෙයක් තමයි ථේරවාද නොවන අර්ථකථනත් යම් ප්‍රමාණයකට අපි දැනගෙන ඉන්නට ඕන. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් අපි තේරුම් ගන්නවා නම් ඒ වස්තුවේ ඉම හරියට තේරෙන්නට නම් ඒ වස්තුවට අයත් නොවන දෙයක්. ඒ කියන්නේ මොකක් හරි අපි හිතමුකෝ මොන හරි දෙයක් බිත්තියක එල්ලලා තියනවා කියලා. එල්ලපු දෙය එල්ලලා තියෙන දෙය බිත්තිය වෙන්න පේන්න එපයි අපිට. ඒ එල්ලපු දෙය හරියට කැපිලා පේන්න නේද? දැන් එල්ලලා තියෙන දෙයත් සුදු සුදු බිත්තියක සුදු රෙද්දක් මෙල්ලලා තිබුණොත් අපිට දුරින්නම් බලනකොට වෙනසක් තේරුම් ගන්න අමාරුයි නේද? එතකොට බැරි වෙලා හරි බිත්තිය වෙන පාටක් වෙලා රෙද්ද සුදු වුණොත් අපිට පැහැදිලිව මේ දේ දකින්නට පුළුවන්. ඒකෙන් තේරුම් ගන්න යම් වස්තුවක් යම් දෙයක් ගේ තේ තේරුම් ගන්නවා නම් ඊට පරිබාහිර ඊට අයත් නොවන දේවලුත් යම් ප්‍රමාණයකට අපි දැනගෙන තියෙන්නට ඕනේ. එතකොට තමයි අදාළ දේ කැපිලා පේන්නේ අපිට. ඒ නිසා අපි අන්‍යනිකාවල තියෙන ගැඹුරටම නෙවෙයි යම් ප්‍රමාණයකට හෝයි ධර්ම කරුණු දැනගෙන ඇයි ථේරවාදී විවරණයට වඩා වෙනස් වෙන්නේ කියලා තේරුණාම අපිට පැහැදිලි වෙනවා මොකද්ද ථේරවාද විවරණය කියන එක. ඒ නිසා මේ ගැටලුවත් ඉතාම වැදගත්. දැන් අපි දේශනා කරා සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන තමයි මේ මුල්ම බෙදීම ඇති වුණේ ථේරවාද පොත්වල ලියලා තියෙන විදිහට. නමුත් අපි ගත්තම සමහර බෞද්ධ නිකායවල මේ මුල්ම බෙදීම ක්‍රම වෙන වෙන විදිහවලට අර්ථකථනය කරලා තියෙනවා. එක නිර්වචනයක් තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ රහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාව කරන්නේද? ධර්ම සංගායනාව. එතකොට ඒ සංගායනාවට විරුද්ධව තවත් ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙක් රජගහ නුවරින්, ඒ කියන්නේ රජගහ නුවර ප්‍රධාන සංගායනාව කරාට පස්සේ තවත් ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙක් පිරිසක් එකතු වෙලා වෙනම ධර්ම සංගායනාවක් කරනවා. අරකට සම්පූර්ණ එකඟ නොවිච්ච. මේ වෙන අපේ හියුන් සාන් කියන චීන ස්වාමින් වහන්සේ ලියන කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒකට උන්වහන්සේගේ හැටියට ඒකේ රහත් අර නොරහත් සියලු දෙනා හිටියා කියලා කියවෙනවා. ඉතින් තේරවාදීන්ගේ හැටියට ඒක පිළිගන්න දහසක් නෙමෙයි. නමුත් එහෙම එකක් ලියවිලා තියෙනවා. ඊට පස්සේ පරමාර්ථ කියලා තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්, ලේඛකයෙක්, බෞද්ධ ලේඛකයෙක්, වික්ෂුන් වහන්සේ කෙනෙක් විය යුතුයි. උන්වහන්සේ ප්‍රකාශ කරනවා පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණේ මාස දෙකකට පස්සේ බුද්ධ පරිනිර්වාණය. හැබැයි ඒකෙ තිබිච්ච සමහර අදහස් වලට විරුද්ධව බාෂ්ප කියන රහතන් වහන්සේ කෙනෙක් ඔහුගේ හැටියට බාෂ්පකින රහතන් වහන්සේ භික්ෂුන් 10000ක් එකතු කරගෙන වෙනම සංගායනාවක් සිද්ධ කරනවා. හැබැයි ඒක නාම මාත්‍රික බෙදීමක් විතරයි. ඒ බෙදීම ස්ථාවර වෙන්නේ වර්ෂ 116ක් ගිය තැන මහා දේව ඉස්තවිරයන්ගේ කරුණු පහක් පදනම් කරගෙන. ඔය තව විස්තරයක්. ඊට පස්සේ තේරවාදීන්ගේ විස්තර අපි කතා කරන්නට යෙදුනා. ඊළඟට සම්මිතිය කියලා බෞද්ධ නිකායක් තිබුණා. ඒ සම්මිතිය බෞද්ධ නිකාය අදහස ඇටියට මුල්ම බෙදීම සිදු වෙන්නේ වර්ෂ 137ක් ගිය තැන. වර්ෂ 137ක් ගිය තැන නන්ද සහ මහා පద్මනන්ද කියන එක නන්ද වංශය ඉන්දියා පාලනය කරන මගධය පාලනය කරනකොට තමයි මේ බෙදීම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ හිතට. පාටලි පුත්‍රය තමයි සාකච්ඡාව යන්නේ. එතෙදි පංච මතයක්. ඒ පංච මතය කියන එකේ තියෙන අපි කියන්නේ දස අටිපුස්තේ තමයි හේතුණේ කියලා නේද පළවෙනි බෙදීමට. සමහර පොත්වල හිටියද මත පහක් රහතන් වහන්සේ පිළිබඳ මත පහක්. ඒ කියන්නේ රහතන් වහන්සේට සැකය සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. රහතන් වහන්සේට අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. රහතන් වහන්සේට රාගය තරමක් ඉතිරි වෙනවා. රහතන් වහන්සේට ඊට පස්සේ එකක් තියෙනවා මේ රහත් වෙනකොට අහෝ කියලා වචනයක්, අහෝ දුක්ඛං කියලා වචනයක් උච්චාරණය කරනවා. ආදී ලෙසට රහතන් වහන්සේ සම්බන්ධයෙන් රහතන් වහන්සේ පිළිබඳව ඊට පස්සේ රහතන් වහන්සේ සැකයෙන් මෝහයෙන් එතර කරවන්න පුළුවන් වෙන කෙනෙක්ට කරුණු කාරණා කියලා දීලා. මෙන්න මේ කරුණු පහ රහතන් වහන්සේට රාගයේ තියෙනවට තරම්ම මෝහයේ තියෙනවා සැකයේ තියෙනවා පරවිතහරණ. පරවිතහරණ කියන්නේ වෙන අයගේ උපකාරයෙන් තමයි මේ වලින් උන්වහන්සේ අවබෝධයට පැමිණෙන්නේ සහ මාර්ගඵල ලබනකොට අහෝ දුක්ඛං කියලා උච්චාරණයක් සිද්ධ කරන වචනයක් කියනවා. මේ විදිහට ඒකේ ඔවුන්ගේ අදහස මෙහෙමයි. ඔවුන් එතන අදහස් කරලා තියෙන්නේ කතා වස්තු ප්‍රකරණ යන කතාවේ හැටියට. දැන් රහතන් වහන්සේලා හැමෝගෙම නම් ගොත් දන්නේ නැහැ නම් මෙහෙම නේද? අපේ එකෙන් රහතන් වහන්සේ වුණා කියලා හැමෝගෙම නමක් ගමක් දන්නේ නැහැනේ. එතකොට මේ නොදැනීම අවිද්‍යාවක් ලෙස අර්ථකථනය කරා. දැන් රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි ගමකට පාරක් හොයාගෙන යනකොට පාරවල් දෙකක් ආවොත් එනවනේ මොන පාරෙන්ද යන්න කියලා යම් සැකයක්. ආ මේක විචිකිච්ඡාව ලෙස අර්ථකථනය කරා. ථේරවාදී කියන්නේ එහෙම නෙවෙයි. ඒ නොදැනීම රහතන් වහන්සේට තියෙන නමක් දන්නේ නැති බව රහතන් වහන්සේ දිනා ඒක අවිද්‍යාව නෙවෙයි. ඒක තොරතුරු නොදැනීමක්. අවිද්‍යාව කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් ලෙස
අනිත්‍ය ධර්මයේ අනිත්‍ය ධර්මයක් ලෙස දුක්ඛ ධර්මයේ දුක්ඛ ධර්මයක් ලෙස අනාත්ම අනාත්ම ධර්මයක් ලෙස නොදැනීම චතුරාර්ය සත්‍ය නොදැනීම මේක තමයි තේරවාදයේ හැටි අවිද්‍යාව නම් ගම් ආදී නොදැන හැටි පමණින් අවිද්‍යාව වෙන්නේ නැහැ පාරක් පැටලුණු පමණින් අවිද්‍යාව විචිකිච්ඡාව වෙන්නේ නැහැ කාට හරි මරණින් මතු උප්පත්ති පරද සැකයක් නම් ඒක විචිකිච්ඡාව ඉතින් මේ විදිහට බලන්න මේ එකම දේ අර්ථකථනය කරා දෙවිධයකට එකම දේ අර්ථකථනය වෙලා තියෙන දෙවිධයකට ඉතින් මේ මත පහ පැමිණීමත් ප්‍රධාන හේතුවක් වුණා කියනවා මේ සංඝයා අතර බෙදීම සිද්ධ වන්නට තේරවාදීන් මේක ප්‍රතික්ෂේප කරා මේ මත පහ කියන එක කියන්නේ සමහර බෞද්ධ නිකායත් මේ පහ ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඉතින් සම්මිතිය කියන නිකාය හැටියට මේ බෙදීම සිද්ධ වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 237ක් ගිය තැන නන්ද වංශයේ බාලය පාලනය කරනකොට මගධය පාට්ලි පුත්‍ර නුවර සිද්ධ වන්නේ මේ බදන්ත කියන ස්ථවිරයන් විසින් ආරම්භ කරලා පසුව නාගසේන සහ සාරමති කියන ස්ථවිරයන් දෙනම නාගසේන කියන මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වෙන රහතන් වහන්සේ නෙමෙයි මේ කියන්නේ නාගසේන සාරමති කියන ස්ථවිරයන් විසින් රැගෙන එන ලදව රැස්වීමේදී ඇතිවෙච්ච මහා රැස්වීමකදී ඇතිවෙච්ච සාකච්ඡාවක් උඩ මේ සංඝයා අතර බෙදීම ඇති වුණා කියන එක සම්මිතියෙන් එකයි දක්වලා තියෙනවා ඔතන ලස්සනම කතා ප්‍රවෘත්තිය වැදගත් කියන්නේ විස්තරම කතා ප්‍රවෘත්තියනේ සර්වස්තිවාදීනිකයි ඔවුන්ගේ හැටියට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ත් 116ත් වගේ කාලෙකදී අශෝක රජුරෝ රජ වෙන්නේ ඔවුන්ගේ හැටියට එතකොට මේ පංච මතය ඉදිරියට ඇවිල්ලා කරලියට ඇවිල්ලා මහදේවකින් ස්ථවිරයන් වහන්සේසින් ප්‍රකාශ කරන දෙය ભેදයක් ඇති වුණා ඒ ભેදේ ඇතිවෙච්ච වෙලාවේදී පංච මතේ පිළිගත්තේ නෑ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ භික්ෂුන් වහන්සේලා පිරිස අශෝක අධිරාජ්‍යයාගේ බිසවක් ගංගා නම් ගඟට විසි කරනවා ඔවුන් ඉර්දියෙන් අහසට පැන නැගිලා කාශ්මීර දේශයට ගිහිල්ලා එහි වාසය කරන්න පටන් ගන්නවා. පස්සේ අශෝක අධිරාජ්‍යය මේ කතා ප්‍රවෘත්ති අහලා බොහොම විස්මයටපත් වෙලා සමාව ගන්නට එන්න කියනකොට උන්වහන්සේ එහෙටම වෙලා වැඩම කරනවා. පසුව අශෝක අධිරාජ්‍යයේ කාශ්මීර දේශයේ විහාරාදිය නිර්මාණය කරනවා. මහාදේව කියන මේ ප්‍රශ්නේ මතු කරපු ස්වාමීන් වහන්සේ කාලක්‍රියාට කරාට පස්සේ මේ දෙගොල්ලෝ එකතු වෙන්නට ඒ මත සංසිඳවගෙන එකතු වෙන්න උත්සාහ කරත් ඒ බෙදීම තවදුරටත් පැවතියා කියලා තියෙනවා. මේ තමයි සර්වස්තිවාදී නිකායේ මේ සිදුවීම විස්තර කරපු හැටි. තේරවාදයක ඊට වඩා වෙනස්. ඒක දසාකප වස්තුව පදනම් කරගෙන විස්තර වෙනවා. ඒ නිසා අපි මේ ඉතිහාස කතා ප්‍රවෘත්ති දැනගන්නකොට අපේ එක විතරක් නෙමෙයි. තවත් කතා ප්‍රවෘත්ති මෙහෙම තියෙනවා කියන එක තේරුම් ගන්න එක වටිනවා. මොකද ඉදිරි වැඩසටහනේදී මේ නිකායවලත් තියෙන තේරවාදයට වඩා වෙනස් වෙච්ච අදහස් මොනවද කියන එක අපි ටිකෙන් ටික එකපාර නෙවෙයි ටිකෙන් ටික සාකච්ඡාවට ගන්නවා. එතකොට ශ්‍රාවකයන්ට පුළුවන් වෙනවා අද කාලේ තියෙන සමහර දේශන සමහර මත ඇත්තටම තේරවාදීද ඇත්තටම වෙන නිකායකට අයත්ද කියන එක පැහැදිලි කරගන්නට. ඒ නිසා මේ අන්‍ය නිකායන් ගැන අපි මේ සාකච්ඡා කරන එකේ මූලිකම ඉලක්කය ශාලිකා මැතිණිය මේ තේරවාදයේ හරියට ප්‍රකට කරගන්නට අපිට අවශ්‍ය වෙනවා.